නැත්නම් අපිට තාත්තාට හොඳට ගෙදරට වෙලා හිට ගන්න පුළුවන් අපිට බඩු කියලා කවුරු කියන්නේ නැහැ. නමුත් ඒවිලා මං ඒවිලා සන්තෝෂ වෙන මට බඩු කියලා කිව්වට. ඇයි කිව්වත් බඩුවක් තමයි ඒවිලා ඒ වගේ අරගලයක් කරලා ඔය හොරුම්ම එළෙව්වේ. අපි හැතනම අරගලයක් කරේ ඒවිලා අවුරුදු 75 තිස්සෙම ගොඩාක් දේවල් ප්‍රශ්න අපේ රටේ ඇති වුණා. මුස්ලිම් ප්‍රජාවට ජාතිවාදී ඒ වගේම දෙමළ ප්‍රජාවට ජාතිවාදී එකමුතුකම නැහැ. අපි එළියට මොකක් හරි කතා කරන්නෙද්දි කෙලින්ම කියන්නේ විල්ලා මේ තම්බි මේ දෙමළේ මුම්මකොඩ දෙලියට එන්නේ මුන් කොහොමද කතා කරන්නේ මුන්ට මොකද්ද තියෙන්නේ මේ අයිතිය මේ අපේ සිංහල රට මේ අපේ රට අපිට විතරක් අයිතියක් තියෙන්නේ කියලා තමයි ඕම 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 අපේ මුස්ලිම් ප්‍රජාව දෙමළ ප්‍රජාන එමෝම ඇවිල්ලා ඕමම ගහලා ගහලා පල්ලෙයාටම බස්සවලා තිබ්බා. ඇත්තටම අපි ඇවිල්ලා පාරට බැහැලා කතා කරන්න බය වුණා. අපේ මුස්ලිම් ප්‍රජාව ඒ වගේම ගොඩක් දේවල් ඇති වුණා. අපේ මුස්ලිම් ප්‍රජාවට පහර දුන්නා, නැගිට ගන්න බැරුව පහර දුන්නා. අපිට එන්න බෑ, එළියට එන්න බයයි අපිට. අපේ මුස්ලිම් කාන්තාවක වුණත්තරී එළියට එන්න බයයි. අපිට කතා කරන්න බෑ. කොයි වෙලේ අපිට පාරක් වදින්ද දන්නේ නැහැ. කිසිම දෙයක් කියන්න බෑ. මේ අපිටත් අයිති මේ රට කියලා කියන්න බෑ. අපිට අපි බයෙන් හිටියේ. නමුත් අපිටත් අවස්ථාවක් දුන්නේ ඇවිල්ලා මේ අරගලේ ගුටාගම ගෝල්ෆේස් අරගලේ අපි එළියට ආවා, කතා කරා, අපේ ප්‍රශ්නවල ගොඩාක් විසඳුවා. මේ අපි වැරදි නැහැ, අපේ මුස්ලිම් ප්‍රජාව වැරදි නැහැ කියලා පෙන්නලා දුන්නා. හැබැයි මේ හැම දෙයක්ම කරේ ඉල්ල දේශපාලකයන්ගේ මතේ. දේශපාලකයන්ට අවශ්‍ය වෙලා තිබ්බේ මේ ජාතින් අතර ප්‍රශ්නයක් ඇති කරන්න. ඒ වගේම මේ ජාතිවාදීන් උන්ට අවශ්‍ය වෙලා තිබ්බේ උන්ට අවශ්‍ය නායකයන් මෙවිලා ඒ පුටුවෙම වාඩි කරවන්න. ගත්තු ආයුධය තමයි මේ ජාතිවාදීය. ඒ ජාතිවාදීය උන් ඇවිල්ලා පෙන්නලා දුන්නොත් අපිට එළියට එන්න බෑ. මේ මුස්ලිම් ප්‍රජාවම ගන්න බෑ. අපිට පුළුවන් හොඳම ආයුධ මේක. මේක ගත්තා. ගත්තෙන් පස්සේ අපිව ගොඩාක් විවේචනය කරා. අපිට පහර දුන්නා. අරගලෙන් ඒ ඔක්කොම මිදිලා ගියා. අරගලෙන් ඉවර සහෝදරත්වය කොහොමද ජීවත් වෙන්න ඕනේ? රටක් කොහොමද හදන්න ඕනේ කියලා අපිට ගොඩාක්. ඒ කියන්නේ අපි වගේ මම වගේ කාන්තාවක් එළියට ඇවිල්ලා කතා කරනවා කියලා කියන මම දන්නේ නැහැ. මේ මයික් එක ඉස්සර අපිට මේ වීඩියෝ එක ඉස්සර අපිට ඇවිල්ලා මට කතා කරන්න දන්නේ නැහැ. අපි බය වුණා ඒවට. නමුත් දැන් මේ අරගලෙන් අපි අපේ තියෙන බයකම නැති වුණා. අපි ඇවිල්ලා පිළිගත්තා කට්ටිය. මේ ජනතාවට ඇවිල්ලා ඉඩක් දෙන්න ඕනේ කියලා. අනිත් එක ඇත්තටම කියන්න හිතන දේ ඇවිල්ලා කවදාවත් අරගලයට ඇවිල්ලා ඉවරි මෙහෙමක් නැහැ. හැමෝම ආනව මගෙන් ආනව හැමෝම. කොහොමද දැන් නූර් ඔයගොල්ලෝ අරගල ඉවරයිද? මොනවද ඔය අරගල ඉවරේ? නිකන් බොරුවට ඔය කෑගාගෙන හිටියා ඔය අරගල මොනවද කරේ? ඔවුන් ඇවිල්ලා ආතල් ගත්තා. ඔය කූඩාරම් අස්සේ ඇඳලා ගංජා ගැව්වා, බඩු ගැව්වා, අයිස් ගැව්වා. ඕව තමයි කිව්වේ. නමුත් එළිය හිටපු ජනතාව දන්නේ නැහැ ඔය අරගල ඇතුලේ අරගල කරුවන් ඇවිල්ලා කොච්චර දුක් විඳද කියලා. අම්මේ වැස්සේ ලෙඩ හැදිලා උණ හැදිලා වෙලාවට කණ්ඩ බොන්න නැතුව දැන් ගොඩක් කටිය කියවිලා හොඳටම කණ්ඩ බොන්න අම්බුණා කියලා. නමුත් අම්බුණා තමයි නැති දවස් වල ඇවිල්ලා ඒ තරමට දුක් විඳලා තියෙනවා. අපි ඇත්තරම කාන්තාවට ඇවිල්ලා ටොයිලට් එකක් නැතුව ඉඳලා හිටපු දවසක් තියෙනවා. එච්චර අපි ඇයි එතන දුක් විඳින්නේ? මෙතන මේ 225 වගේ මේ නීච පාලකයන්ව අපි එලවන්න ඕනේ කියලාම තමයි එතන අපි හිටගත්තේ. නැත්නම් අපිට කාන්තාවට හොඳට ගෙදරට වෙලා හිට ගන්න පුළුවන් අපිට බඩු කියලා කවුරු කියන්නේ නැහැ. නමුත් ඒවිලා මං ඒවිලා සන්තෝෂ වෙන මට බඩු කියලා කිව්වට. ඇයි කිව්වත් බඩුවක් තමයි ඒවිලා ඒ වගේ අරගලයක් කරලා ඔය හොරුම්ම එළෙව්වේ. අපිට බඩුන්ට ඒවිලා අවස්ථාවක් හම්බුණා හොරුම් එළවන්න. නමුත් පාර්ලිමේන්තුවේ ඉන්නේ ඔය මැනිකලාට බැරුව කියන්නේ මේ ජනතාව වෙනුවෙන් වැඩක් කරන්න. ඔය මැනිකලාට පුළුවන් එතන විතරක් වාඩි වෙන්න. නමුත් බඩුන්ට පුළුවන් ඒවිලා ඕනම දැනකකින් වාඩි වෙලා කතා කරන රටේට ජනතාව වෙනුවෙන්. මං කියන්නේ ඒවිලා අපේ මේ ලංකාවේ කවදාවත් ආවරණ අරගලයක් ඉවර වෙන්නේ නැහැ. අරගලය කියලා කියන්නේ මං ඇවිල්ලා මගේ අම්මගේ බඩේ හිටගත්ත දවසේ ඉඳලා හිටිච්ච දවසේ ඉඳලාම මං අරගලයක් කරේ. අරගලය කියන්නේ මාස 9ක් ඇවිල්ලා එළියට එන්න බැරුව මං පුදුම විදිහට කට්ටක් ආගෙන මගේ අම්මගේ බඩේ ඇතුළේ හිටියා. ඊට පස්සේ මං එළියට ආවෙන් පස්සේ මට කතා කරන්න, මට ඇවිල්ලා දන ගන්න හැම දෙයකටම ඇවිදින්නයි. එතකොටත් මං අරගලයක් කරා. ඊට පස්සේ පොඩි ළමෙක් මගේ අම්මා මාව අතින් අල්ලලා ඉස්කෝලේ ගෙනියන කම්ම ඇවිල්ලා මම අරගලයක් කරා. මං ඉස්කෝලේ ගියායින් පස්සේ මං ඉගෙන ගත්ත මගේ අධ්‍යාපන
Ketika tarikalnya, mang kasad benda, mage mulu paula teka mage paula rakin lori. Ekat tarikalnya, bahasa lagi aja pasti. Ekat tarikalnya, merna aja pasti. Api udara aja nolnya. Api da balai muka tersidda benda kita api dana nih. Ekat tarikalnya. Kamu dah angkat aragalnya ini, ini baru ini apa? Mere loko patang angkat dawa sendiri. Mere loko ini baru mana kamu aragalnya sendiri? Aragalnya ini panca bat kira beran nih. Oi desa balik ya, tuhce niche desa balik ya. Ini mana berarti mere aragal karuman kamu marudan yang keren nih. Api hegek merubah nih kamu nih. Api kamu marudan yang keren. Api mungkin kote prakote mereka loh, kayak pada nama